ප්‍රියත් ඉනු විත්‍රාශ මගේ channel එකට ඔන්න වෙනදක් වගේ මම දත් ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් කතා කරගන්නවා. එබැවින් රුසියානු භාෂාව ඉගෙන ගන්න ඔයාලට තවත් lesson එකක් තවත් video එකක් එකතු කරගන්න තමයි මේ සූදානම. ඉතින් අද video එකෙන් ඔයාලට අරගෙන එනවා රුසියානු හෝඩිය ගැන. ඉතින් මගේ channel එකත් එක්ක අලුතෙන් එකතු වෙලා ඉන්න අය වගේම රුසියානු හෝඩිය ගැන දැනුමක් නැති රුසියානු හෝඩිය දන්නේ නැති අයට මේ lesson එක වැදගත් වෙයි කියලා මම අනිවාර්යයෙන්ම හිතනවා. මොකද අපි රුසියානු භාෂාව කතා කරනකොට අපි අනිවාර්යයෙන්ම දැනගිරි ඉන්න ඕන දෙයක් තමයි රුසියානු හෝඩිය. රුසියානු හෝඩියේ ශබ්ද මොනවාද, රුසියානු හෝඩියේ ස්වර අක්ෂර ව්‍යංජන අක්ෂර සහ ස්වර ව්‍යංජන එකතු කරලා කොහොමද ශබ්ද හදාගන්නේ කියන එක අපිට වැදගත් වෙනවා රුසියානු භාෂාව කතා කරද්දී. ඉතින් එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ගොඩාක් ආදරෙන් මතක් කරනවා. රුසියානු හෝඩිය ගැන කතා කරනකොට අපිට රුසියානු හෝඩියේ අක්ෂර 33ක් ඉගෙන ගන්න තියෙනවා. ඉතින් මේ අක්ෂර 33න් තමයි අපි මේ කතා කරන ලියන හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. ඉතින් රුසියානු හෝඩියේ අක්ෂර 33 වෙන් වෙනවා, කොටස් වෙනවා. අකුරු 10ක් අපි ස්වර අක්ෂර විදිහට වෙන් කරනවා සහ අකුරු 21ක් අපි ව්‍යංජන අක්ෂර විදිහට වෙන් කරනවා. ඒ වගේම අක්ෂර 33න් අක්ෂර දෙකක් වෙන් වෙලා තියෙනවා විශේෂ අක්ෂර විදියට. ඒ කියන්නේ විශේෂ අක්ෂර දෙකක් විදියට සඳහන් වෙන්නේ අක්ෂර දෙකක් තියෙනවා රුසියානු හෝඩිය අපිට තනිවම අකුරක් තනි අකුරක් ගත්තට පස්සේ ඒක තනිව උච්චාරණය කිරීමේ හැකියාවක් නැහැ. ඒකට තනියම ශබ්දයක් නැහැ. ඒක අපිට යම්කිසි වචනයක යකුරු වචනය කියදුනට පස්සේ තමයි අපිට ඒකට ශබ්දයක් දෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ අක්ෂර දෙක විශේෂ අක්ෂර දෙකක් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ස්වර අක්ෂර 10ක්, ව්‍යංජන අක්ෂර 21ක් සහ විශේෂ අක්ෂර දෙකක් එක එකතු වෙලා හැදුණු හෝඩියක් තමයි අපිට රුසියානු හෝඩිය කියලා කියන්නේ. අපි මුලින් බලමු රුසියානු හෝඩියේ තියෙන අකුරු 33 මොනවාද කියලා. ආ ආ බේ බේ වේ වේ ගේ ගේ දේ දේ යේ යේ යෝ යෝ ෂේ ෂේ සේ සේ ඊ ඊ ය ය කා කා එල් එල් එම් එම් එන් එන් ඕ ඕ පේ පේ R R S S T T U U F F H H S ç ç ç ş ş ş ş tvordisnak tvordisnak ü ü Merkisnak Merkisnak E E
Ya. A, B, V, G, D, Y, Yo, Ş, S, İ, Y, K, L, M, N, O, P, R, S, T, U, F, H, S, Ç, Ş, Ş, Teordi snak, Ü, Merki snak, E, Yu, Ya. Etin me thamai, ape Rusyanu hodiye tiyena akshara 33. Ape ilangata palama Rusyanu hodiye tiyena swara akshara monada kiyala. Rusyanu hodiye tiyenawa apita swara akshara 10. Monada e swara akshara 10? A, Ye, Yo, İ, O, U, Ü, E, Yu, Ya, A, Ye, Yo, İ, O, U, İ, E, Yu, Ya. İlanı tabi balama Rusya'yı hodiye tiyena vyanjana akshara visiyeka monadi kiyalada. Be, ve, ge, de, she, se, ye, ka, el, em, N, P, R, S, T, F, H, S, Ç, Ş, Ş. Tabi tabi akşara deka kitluye. Ana e akşara deka tamaya bir siyano hodiye. Vişeş akşara deka kiyala. Sadahan karani de vişeş akşara deka benne. Teor desnak saha mea kesna. Takıda mea akşara dekada. Rusyan hodiye şabdayak neha. Tani akşarayak vidiyat yava şabda kirimeye heki avak neha. Yava yam kisi bacharayak mea akura yedunatı paski vitaray apıda şabda karana pula. Deng abhi mevena kadu Rusyan hodiye gena danwa. Rusyan hodiye swara akşara dahay danwa. Vyanjana akşara visiyeka gena danwa. İto kota bir Rusyan başava kata kirana kota saha Rusyan başava kiyana kota. Appi şabda hada agarne menna me api gene gattu swara saha vyanjana ekatu kirala. Emrata vyanjana saha swara ekatu kirimen tamai apita Rusyan başave şabda goda nageni. İtin api palamu ilangata kohomada me swara saha vyanjana emrata vyanjana yak saha swara yak ekatu kirala api şabda hada agarne kiyala. අපි මුලින්ම බලමු ව්‍යංජන අක්ෂරයට අපි ඉගෙන ගත්තු ස්වර 10 එකතු වුණාට පස්සේ කොහොමද රුසියානු භාෂාවේ ශබ්ද හැදෙන්නේ කියලා. මම ඒ සඳහා ගන්නවා L අක්ෂරය. එතකොට ඔයා මෙතනදී හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි අපි රුසියානු කෝඩියේ ව්‍යංජන අක්ෂර ගැන සඳහන් කරනකොට අපි ව්‍යංජන අක්ෂර තනි අක්ෂරයක් විදිහට pronouns කරනකොට ශබ්ද කරනකොට අපි භාවිත කරනවා b v g d sh s k l m n ඔනෝ විදිහට හැබැයි අපි වචනයකදී වචනයක ව්‍යංජන අක්ෂරයක් කියවනකොට අපි ඒ විදිහට b b g කියන pronunciation ශබ්ද ඒකට ගන්නෙ නැහැ. එතකොට අපි ව්‍යංජන අක්ෂරයක් ස්වර අක්ෂරයක් එක්ක එකතු කරලා වචනයක් කියවනකොට අපි ගන්න ඕනේ ඒ ව්‍යංජන අක්ෂරයේ තියෙන තනි අක්ෂරය. තනි හල් අක්ෂරය තමයි අපි ගන්න. එතකොට හල් අකුරක් වශයෙන් තමයි අපි ව්‍යංජන අක්ෂර
තබාගත යුත්තේ. උදාහරණයක් විදිහට අපි B අක්ෂරය රුසියානු හොඩිය අපි B කියලා තනි අකුරක් විදිහට සඳහන් කරාට ශබ්ද කරාද අපි වචනයකදී ඒක ගන්නවා UB sound එකෙන් අල් බයන්න විදිහට. ඒ වගේ තමයි V අක්ෂරය අපි ගන්නවා UB අල් වයන්න විදිහට. G අක්ෂරය අපි ගන්නවා UG විදිහට අල් ගයන්න විදිහට. D අක්ෂරය අපි ගන්නවා UD අක්ෂරය විදිහට අල් දයනු ශබ්දය. ඉතින් ඔය විදිහට රුසියානු හොඩියේ තියෙන ව්‍යංජන අකුරු 21ම අපි තනි හල් අකුරක් විදිහට තමයි අපි ස්වර සහ ව්‍යංජන එකතු කරනකොට ගන්න ඕනේ. ඉතින් මම මෙතනදී ගන්නවා උදාහරණයක් විදිහට L අක්ෂරය. හැබැයි මම L අක්ෂරය ස්වරයක එකතු කරනකොට ගන්නෙ L ශබ්දේ. අල් ලයනු අකුර විදිහට. අල් ලයන්නේ ශබ්දෙන්. L ශබ්දේ. එතකොට මේ L අකුර එහෙනම් L ශබ්දයට අල් ලයනු ශබ්දයට තමයි අපි ස්වර අක්ෂර එකතු කරන්නේ. දැන් අපි බලමු ල් අක්ෂරයට ස්වර අක්ෂර 10 එකතු කරලා කොයි විදිහටද ශබ්ද හැදෙන්නේ කියලා. ල් කියන ව්‍යංජනයට එකතු කරනවා ආ කියන ස්වරය. ල් වලට එකතු වෙනවා ආ ස්වරය. ල් දන ආ හැදෙනවා සවුන්ඩ් එකක් ශබ්දයක් ලා. ල් ආ ලා. ඊළඟට අපි එකතු කරමු ල් සවුන්ඩ් එකට ඊ ස්වරය. ල් වලට එකතු වෙනවා ඊ. ල් දන ඊ ලි. ල් ඊ ලි. ඊළඟට එකතු කරමු ඕ ස්වරය. ල් දන ඕ ලෝ. ල් ඕ ලෝ. ඊළඟට අපි එකතු කරමු ඌ ස්වරය. ල් දන ඌ ලු. ල් ඌ ලු. ඊළඟට එකතු කරනවා ඒ ස්වරය. ල් ඒ ලේ. ල් දන ඒ ලේ. ඊළඟට එකතු කරනවා යේ ස්වරය. ල් දන යේ. ල් යේ ලේ. ඊළඟට එකතු කරනවා යෝ ස්වරය. ල් දන යෝ ලියෝ. ඊළඟට එකතු කරනවා යු ස්වරය. ල් දන යු ලියු. ඊළඟට එකතු කරනවා යා ස්වරය. ල් දන යා ලෑ. ඊළඟට එකතු කරනවා උ ස්වරය. ල් දන උයි ලේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි ව්‍යංජන අක්ෂරයක් එක්ක ස්වර අක්ෂරයක් එකතු වුණාට පස්සේ ශබ්ද හදාගන්නේ. අපි බලමු ස්වර අක්ෂරය ව්‍යංජනයට කලින් ආවට පස්සේ ඉස්සරහින් තිබුණම කොහොමද ශබ්ද හැදෙන්නේ කියලා. මුලින්ම ගන්නවා ආ ස්වරය. ආ ස්වරයට අපි එකතු කරනවා ව්‍යංජන අක්ෂරය. මෙතනදීත් ව්‍යංජන අක්ෂරය ගන්න හල් ශබ්දයෙන් ල් සවුන්ඩ් එකේ. ආ දන ල් අල්. ආ දන ල් අල්. යේ ස්වරයට එකතු කරනවා ල් සවුන්ඩ් එක. එතකොට යේ දන ල් යෙල්. යෝ ස්වරයට ල් සවුන්ඩ් එක එකතු වුණාට පස්සේ යෝ දන ල් යොල්. ඊ ස්වරයට ල් සවුන්ඩ් එක එකතු වුණාට පස්සේ ඊ දන ල් ඉල්. ඕ ස්වරයට ල් සවුන්ඩ් එක එකතු වුණාට පස්සේ ඕ දන ල් ඔල්. ඌ ස්වරයට ල් සවුන්ඩ් එක එකතු වුණාට පස්සේ ඌ දන ල් උල්. යූ ස්වරයට ල් සවුන්ඩ් එක එකතු වුණාට පස්සේ යූ දන ල් යුල්. යා ස්වරයට ල් සවුන්ඩ් එක එකතු වුණාට පස්සේ යා දන ල් යල්. ඌ ස්වරයට ල් සවුන්ඩ් එක එකතු වුණාට පස්සේ ඉල්. ඔන්න ඔය විදිහට තමයි ස්වර අක්ෂරයක් ව්‍යංජනයට පිටපසින් එකතු වුණාම සහ ස්වර අක්ෂරය ව්‍යංජනයට කලින් තිබුණාම අපට ශබ්ද හැදෙන්නේ.
ඉතින් ඔය පිළිවෙලට තමයි රුසියානු හෝඩියේ තියෙන අනිත් හැම ව්‍යංජන අක්ෂරයක් ස්වරයක් එක් එක දුනාට පස්සේ අපි ශබ්ද හදාගත යුතු වෙන්නේ. ඉතින් අපි බලමු පොඩි වචන කිහිපයක් කියවන්න උත්සාහ කරමු. පළවෙනි වචනය විදිහට මම ගන්නවා බ්‍රත්. කොහොමද මේක බ්‍රත් කියලා අපි හරියට කියවන්නේ? එතකොට අපි මෙතනදී මුලින්ම බලන්න ඕනේ අපිට පුළුවන් ද කියලා ව්‍යංජනයක් සහ ස්වරයක් එකතු කරලා ශබ්දයක් හදාගන්න. එතකොට අපි පළවෙනි අක්ෂරය තියෙන බිරුසියානු හෝඩියේ තනියම කියවනකොට පළවෙනි අකුර තියන්නේ බේ. හැබැයි අපි වචනයක කියවනකොට එක ගන්න අල් බයන්නේ සම් එකේ. එතකොට අපිට පේනවා උ කියන අකුර පිටුපසින් අපිට ස්වර අක්ෂරයක් නැහැ. අපිට තියෙන්නේ තවත් ව්‍යංජන අකුරක්. ඔයාලට මතක් වෙන්න ඕනේ ව්‍යංජන අකුරු දෙකක් එකතු කරලා අපිට ශබ්ද හදන්න හැකියාවක් නැහැ. එතකොට අපි කරන්නේ ඒ වගේ අවස්ථාවකදී අපිට ශබ්දයක් හදන්න බැරි නම් එතකොට අපි ඒ තනි අකුර හල් අකුර විදිහට එහෙමම තියනවා. එතකොට බේ කියන ශබ්දේ හල් ශබ්දේ අල් බයන්න ඒ විදිහට තියනවා. උප් සවුන්ඩ් එකේ ඊළඟ අකුර දිහා බැලුවම අපිට පේනවා අපිට තියෙන්නේ එල් සවුන්ඩ් එක. හැබැයි අපි ඒක වචනයකදී ගන්න අල් රයන්න ර් සවුන්ඩ් එක. එතකොට ර් සවුන්ඩ් එකට ඊළඟ අකුර තියෙනවා ආ ස්වරය. එතකොට ඔයා දන්නවා ව්‍යංජනයයි ස්වරයයි එකතු කරලා මෙතනදී ශබ්දයක් හදාගන්න පුළුවන් කියන එක. එතකොට ර් වලට එකතු වෙනවා ආ කියන ස්වරය. ර් දන ආ රා කියලා හැදෙනවා. එතකොට අපිට පළවෙනි අකුර උබ් දෙවෙනි අකුර රා. එතකොට අපිට සිංහල හෝඩියේ විදිහට මේ අකුරු දෙක එකතු කරන්න පුළුවන්. උබ් රා බ්‍රා කියලා අපිට ගන්න පුළුවන්. උබ් රා බ්‍රා. එතකොට තනි අකුර බ්‍රා. ඊළඟ අකුර තව අකුරක් අපිට ඉතුරුයි. ඒ අකුර තමයි තේ කියන අපි තනි අකුරක් විදිහට තේ කියලා ප්‍රොනවුන්ස් කරනවා රුසියානු හෝඩියේදී. හැබැයි අපි වචනයකදී ගන්න එක හල් ශබ්දයක් විදිහට. එතකොට තේ අකුරේ හල් ශබ්දය උත් සවුන්ඩ් එක අල් කයනු. එතකොට ඔන්න ඔය විදිහට එයා එකතු කරලා තමයි යාගේ ඊළඟ කිසිම අකුරක් නැති නිසා එයා ව්‍යංජන අකුරක් නිසා පියාව හල් ශබ්දයෙන් ඒ විදිහටම තියනවා. එතකොට මේ ටික එකතු වෙලා තමයි අපිට බ්‍රත් කියන වචනය හැදෙන්නේ. එතකොට බ්‍රත් කියලා කියන්නේ සියාන් භාෂාවේ සහෝදරයා කියන තේරුම. හරි, අපි තවත් උදාහරණයක් අරගෙන බලමු. තවත් එක පැහැදිලි කරගමු. මම ගන්නවා ඊළඟට මෙන්න මේ වචනය ස්ටෝල්. ස්ටෝල් අපි බලමු මේක ස්ටෝල් කියලා කොහොමද ශබ්ද කරගන්නේ කියලා. ඒකෙදිත් අපි අකුරු ටික දිහා මුලින් බලනවා. පළවෙනි අකුර ව්‍යංජන අක්ෂරය S කියන අකුර තියෙනවා. ඉතින් අපි S කියලා මේකෙදි ශබ්ද කරන්නේ නැහැ. ඒකේ හල් අකුර තමයි අපි ගන්න. එතකොට අපිට එන්න ඕනේ S sound එක, අල් සයනු sound එක. එතකොට අපි ඊළඟට තියෙන අකුර දිහා බැලුවම අපිට පේනවා එයා ස්වර අක්ෂරයක් නෙවෙයි. එතකොට අපි දන්නවා ව්‍යංජන අකුරු දෙකක් එකතු කරලා අපිට ශබ්දයක් හදන්න බෑ. එතකොට අපි ස් කියන සවුන්ඩ් එක ඒ විදිහටම හල් සවුන්ඩ් එකෙන් තියනවා. අපි ඊළඟ අකුරට ගියාට පස්සේ ඊළඟ අකුර තේ කියන ව්‍යංජන අකුර තියන්නේ. අපි මෙතනදී ගන්න උත් කියන හල් ශබ්දය. ඉතින් උත් වලට ඊළඟට තියෙන අකුර ස්වර අක්ෂරයක්. ස්වරය ඕ අක්ෂරය. එතකොට අපි දන්නවා මේ දෙන්න එකතු කරලා අපිට ශබ්දයක් හදන්න පුළුවන්. උත් දන ඕ තෝ කියන සවුන්ඩ් එක තමයි එන්නේ. එතකොට අපි ස් අකුර හදාගත්තා, තෝ අකුර හදාගත්තා, තව එක අකුරක් ඉතුරුයි. ඒක ව්‍යංජන අකුරක් එල් කියන ව්‍යංජන අක්ෂරය. එතකොට අපි ව්‍යංජන අකුරු තියන්නේ හල් ශබ්දයෙන්. එතකොට අපි ආව ගන්නෙ ල් කියන ශබ්දයෙන්. එතකොට ස් තෝ ල් ඔය තුන එකතු වෙලා හැදෙනවා ස්තෝල් කියන වචනය. වචනය තමයි මෂීන. මෂීන අපි බලමු මේක මෂීන කියලා කොහමද අපි ප්‍රොනවුන්ස් කරන්නේ කියලා. හරි, අපි බලමු මේකේ පළවෙනි අකුර දිහා. පළවෙනි අකුර ව්‍යංජන අක්ෂරයක් M කියන ව්‍යංජන අක්ෂරය.
එතකොට අපි m කියලා ගන්නෙ නැහැ අල් මයන්නෙන් තමයි ඒක ගන්න. එතකොට අල් මයන්නට ඊළඟට තියෙන අපර ස්වර අක්ෂරයක් කියලා ඔයා හොඳටම දන්නවා. එතකොට ඔයාට මතක් වෙන්න ඕනේ ව්‍යංජන අක්ෂරය සහ ස්වර අක්ෂරය එකතු කළා ඔයාට ශබ්දයක් හදන්න පුළුවන් කියලා. m වලට එකතු වෙනවා ආ කියන ස්වරය. m a ma කියලා පුරක් අපිට හදා ගන්න පුළුවන්. එතකොට ඊළඟ අකුර දිහා බැලුවම ඊළඟ අකුර ෂප් එක ව්‍යංජනයක්. ඉතින් අපි ව්‍යංජන අකුර ගන්නෙ හල් ශබ්දයෙන්. අපි එතකොට ෂ් කියන සවුන්ඩ් එකෙන් තමයි ආව ශබ්ද කරන්නේ. එතකොට ෂ් වලට ඊළඟට තියෙන අකුර ස්වර අක්ෂරයක් ඊ ස්වරය. එතකොට ෂ් වලට එකතු වෙනවා ඊ කියන ස්වරය. ෂ් ඊ ෂී කියන අකුර එතනදී අපිට හදා ගන්න පුළුවන්. ෂ් ඊ ෂී. එතකොට අපි ඒ දෙන්නත් එකතු කරන ශබ්දයක් හදාගත්තා. හරි, අපි ඊළඟ අකුර දිහාවට යනවා. එතකොට අපිට පේනවා එයා ව්‍යංජන අකුර. ඒ කියන්නේ ව්‍යංජන අකුර n කියන ව්‍යංජන අකුර. එතකොට අපි n කියලා ගන්නෙ නැහැ අල් නයන්න. n කියන ශබ්දයෙන් තමයි අපි ගන්නෙ. එතකොට n වලට ඊළඟ අකුර ස්වරයක් කියලා ඔයාලට පේනවා. ආ කියන ස්වරය තමයි අපිට ඊළඟට එන්නේ. එතකොට අපිට 얘 දෙන්න එකතු කරලා ශබ්දයක් හදන්න පුළුවන්. න් දන ආ නා කියන ශබ්දය එතනදී හදනවා. එතකොට අපි අකුර තුන හදාගෙන ඉවරයි. මා ශී නා. ඒ තුන එකතු වෙලා තමයි අපි මශීනා කියන වචනය හදාගත්තේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ස්වර සහ ව්‍යංජන එකතු කරලා අපි රුසියානු හෝඩියේ වචන අපි කියන අපි බාහිර කතා කරන මේ හැම වචනයක්ම හැදෙලා තියෙන සහ අපි ලියන්නේ ඔය විදිහට තමයි. එතකොට ඔයා විශ්‍යානු හෝඩිය හොඳට දන්නා නම් ස්වර ව්‍යංජන අක්ෂර ටික හඳුන ගන්න පුළුවන් නම් සහ ඒ අකුරු එකතු කරලා ශබ්ද හදා ගන්න පුළුවන් නම් ඔයාට හරිම ලේසියෙන් රුසියානු හෝඩියේ ශබ්ද කියවන්න වගේම ඔයාට රුසියානු හෝඩියේ කතා කරනකොට නිවැරදිව ප්‍රොනන්සියේෂන් නිවැරදිව ශබ්ද උච්චාරණය කිරීමේ හැකියාව ඔයාට දෙනවා. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙන බලාපොරොත්තුෙන් අද සමු ගන්නවා. හැමෝටම සුබ දවසක් කියලා ගොඩාක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. තස්විදානියා.